ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ ඇති ඉතා වටිනා රටක්. ඒකට හේතුව තමා ශ්‍රී ලංකාවේ පවතින ස්වභාවික සම්පත්. අන් කිසිදු රටක නැති ස්වභාවික සම්පත් වලින් අනූන රටක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. අමුතු වීඩියෝ අපි අද ඔබ වෙත ගෙනෙන්නේ ශ්‍රී ලංකා භූමියෙන් හමු තවත් ඉතා වටිනා ඛනිජ නිධියක් ගැන. සේරුවිලින් හමු රත්තරන් ශ්‍රී ලංකාවේ වැටි තිබෙන ආර්ථිකයේ බබලවන්න හැකි වෙයිද? ඒ රත්තරන් වලින් පළදායි ලෙස වැඩක් ගන්න පුළුවන්ද? යන්න අදාළ බලධාරීන්ටත් ඒ පිළිබඳ දැනුමක් තේරුමක් ඇති විශේෂඥන්ටත් දැනටමත් ගැටලු ගණනාවක් මතු කර තිබෙනවා. සේරුවිල යකඩ තඹ නිධියෙහි රත්තරන් තිබෙන බව තහවුරු වී තිබෙන බව කියන්නේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයයි. සේරුවිලට ආසන්නේ අරිප්පු කොල්ලකුල බ්ලොක් සී ප්‍රදේශයේ ආවරණය කරමින් වර්ග කිලෝමීටර් 100ක පමණ භූමියක උපපෘෂ්ඨයේ මෙම නිධිය පිහිටා තිබෙන්නේ. පෘථිවි පෘෂ්ඨයේ සාමාන්‍ය වශයෙන් රත්තරන් පවතුණියේ මුළු කොටස් 4ක් පමණක් වුවත් සේරුවිල නිධියෙන් ලබාගත් සමහර සාම්පල්වල මුළු කොටස් බිලියනයකට රත්තරන් කොටස් 1000 ඉක්මවා පවතින බවද එම කාර්යාංශය පෙන්වා දී තිබෙනවා. එහෙමනම් අද අමුතු වීඩියෝ අපි ඔබ වෙත ගෙන එන්නේ සේරුවිලින් හමු රත්තරන් නිධිය ගැනයි. මෙහි තවත් සාම්පල්වල මුළු කොටස් බිලියනයකට රත්තරන් කොටස් 60-200 අතර ප්‍රමාණයකින් පවතින බවද පවසන කාර්යාංශය මෙසේ පවතින රත්තරන් මගින් නිධියට නව ආර්ථික වටිනාකමක් එක්වන බැවින් එය ලාභදායී ලෙස බහු මූලද්‍රව්‍ය උකහා ගත හැකි නිධියක් දැයි සොයා බැලීම සිදු කරන බවත් පවසනවා. ඒ අනුව තවත් සාම්පල් විශාල සංඛ්‍යාවක රත්තරන්, පැලේඩියම්, ප්ලැටිනම් වැනි අනෙකුත් මූලද්‍රව්‍ය තිබේද යන්න සොයා බලා එහි ධනාත්මක ප්‍රතිඵල ලැබුණහොත් එය මෙම නිධිය සංවර්ධනය සඳහා ආයෝජකයන්ගෙන් සහාය ලබා ගැනීමට හැකි බවද පෙන්වා දෙනවා. රටම ආර්ථික වශයෙන් බරපතල කඩාවැටීමක අර්බුදයක සිටින වේලාවක රත්තරන් ආකරය බිහිවීම ගැන සොඳුරු සිහිනවල තව තවත් අතරමං වෙන්නට පෙර ඒ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමට දරූ උත්සාහයේදී බොහෝ දෙනා පැවසූ දේ විවිධ වුණා. මෙය ආර්ථික වාසි සලසන රණනිධියක් යයි කිව නොහැකිවත් ඉතා වටිනා බහුවිධ ලෝහ වර්ග ගණනාවක් මෙහි තිබෙන බැවින් තව තවත් ගවේෂණයන් සිදුකර වාසි රැස සලසාගත හැකි බව පවසමින් විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය ඊ.ආර. සිරිවර්ධන මහතා පවසා සිටියේ ඊට අදාළ හේතු කාරණා රැසක්ද පහදා දෙමින් වැඩිදුරටත් අදහස් දක්වූ ඔහු මෙසේ පවසා සිටියා. අපි කියන්නේ නැහැ මේ ඉකොනොමික් ගෝල්ඩන් ඩිපොසිට් එකක් කියලා. මේ වෙනකොට රත්තරන් නිධියක් කියලා අපිට කියන්න බෑ. නමුත් මේකේ තඹ යකඩ දෙකක් එක්ක තවත් අනෙක් ඒවා තියෙනවා. පැලේඩියම්, ක්‍රෝමියම් වගේ දේවල්. අපි කියන්නේ තවදුරටත් සමීක්ෂණය කළ යුතුයි කියලා. මෙහි බහුවිධ ලෝහ වර්ග තියෙනවා. ඒවත් සමීක්ෂණය කරන්න ඕනේ. එක ඵලයක් නෙමෙයි. ඵල කිහිපයක් අපිට ගන්න පුළුවන් නම් අනාගතේ වැදගත්. අපිට මේ සඳහා අපේ තාක්ෂණය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වගේම අපිට වියදම් අධිකයි. පොළව අභ්‍යන්තරයට විදලා කරන්න ඒක ලොකු වියදමක් කියලා වැඩ. ඒ නිසා තමයි අපි දේශීය විදේශීය ආයෝජකයන්ට ගවේෂණ වලට සම්බන්ධ වෙන්නේ කියලා ආරාධනා කරන්නේ. ඔහු පවසනවා. ඔහු පෙන්වා දෙන අන්දමට මෙම යකඩ තඹ නිධිය පිළිබඳ ප්‍රථමයෙන් ගවේෂණයේ කටයුතු සිදු කර ඇත්තේ 1971. එවකට පැවති භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රංශ භූවිද්‍යා ආයතනය මගින් එම ගවේෂණ කටයුතු සඳහා මෙම ප්‍රදේශයේ හාරා විදුම් කොහර 76ක් පමණ පොළව තුළට විද සාම්පල් රැගෙන ඇති අතර එම විදුම් කොහරයන්ගේ උපරිම දිග මීටර් 8000ක් පමණ වෙනවා. එසේ ලබා ගන්නා ලද සාම්පල අනතුරුව ප්‍රංශයේ භූවිද්‍යා කැණීම් පිළිබඳ පරිේෂණ කාර්යාංශයට යවා සවිස්තර පරිේෂණ දත්ත ඇතුළත් වාර්තාවල් ලබාගෙන තියෙනවා. එම වාර්තාවට අනුව මෙම නිධියෙන් ලබා ගන්නා ලද ඛනිජ සම්පත්වල 40% පමණ යකඩ මිශ්‍ර බවත් 1.2% පමණ තඹ මිශ්‍ර බවත් තහවුරු වී තිබුණා. නමුත් 1970-80 කාලයන්නේ රට තුළ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් එම ප්‍රතිඵල වඩාත් විද්‍යාත්මක ලෙස පරීක්ෂා කිරීමේදී ප්‍රායෝගික අපහසුතා රැසක් පැන නැගී තිබුණා. තඹ සහ යකඩ සඳහා ඉල්ලුම් අවම වීම නිධියෙන් පැතිරීමේ ස්වභාවය අනුව එය ආර්ථික වශයෙන් වඩා ඵලදායි ලෙස කැණීම් කිරීමේ හැකියාවක් නොමැතිකම ආදී කරුණු එම ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීමට සිදු වුණා. 1979-80 කාලයේදී තමයි ප්‍රංශයේ භූවිද්‍යා ආයතනයත් එක්ක එකතු වෙලා අපි මේ සමීක්ෂණය කළේ. එහිදී තමයි හොඳම නිධිය වශයෙන් අරිප්පු තියෙන නිධිය හමු වුණේ. එය ඉංග්‍රීසි වී හැඩයේ යුතු නිධියක්. එහි ප්‍රධාන ලෙන්සස් දෙකක් තියෙනවා. ටොන් මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් හමු වී තියෙන්නේ.
යකඩ 40%ක් තඹ 12%ක් අතර ප්‍රමාණයක්. ඊට අමතරව සාමාන්‍ය ප්‍රමාණවලින් නිකල්, ෆොස්ෆරස් ඒ වගේ තවත් ඛනිජ තියෙනවා. ඛනිජ රාශියකුත් එක්ක තමයි තියෙන්නේ. ඊටත් අමතරව ඒ අයගේ රිපෝර්ට්ස් වල තමයි තියෙන්නේ පැලේඩියම් මූලද්‍රව්‍ය තියෙනවා කියලා. රත්තරනුත් ඒ මුල් කාලේ තියෙනවා කිව්වත් කොච්චර තියෙනවද කියලා බැලුවේ නැහැ. අපි මෑත කාලයේදී මේ විදපු ඒවා නැවත සමීක්ෂණය කළා. ඒ සාම්පල් අරගෙන නවීන උපකරණ අපිට ලැබුණාම ඒ උපකරණ වලින් අපි නැවත විශ්ලේෂණය කළා. සාමාන්‍ය ප්‍රමාණ වලින් මේ රත්තරන් තිබුණා. ඊට පස්සේ අපි ඒවා නැවතත් කැනේඩියානු විද්‍යාගාරවලට යවලා අපි ඒවා නිශ්චිත කරගත්තා. එසේ ස්ථිර වශයෙන්ම නිශ්චිත කරගත්තාම තමයි ලෝකයේ අනෙක් පාෂාණ ගෙවී යන කොටස් පහක් නැත්නම් අටක් වගේ සමහර ස්ථානවල ඊටත් අඩුවෙන් තමයි ලෝකයේ රත්තරන් තියෙන්නේ. සාමාන්‍යයෙන් හමු වෙන්නේ. නමුත් මේකේ බර අනුව බිලියනයකට රත්තරන් කොටස් 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් අපිට වාර්තා වුණා. ඊට අමතරව 200ත් 600ක් වගේ තියෙන ඒවා තිබුණා. ඔහු පවසනවා. සැලකිය යුතු මට්ටමක පෘථිවි පෘෂ්ඨයේ සාමාන්‍ය වශයෙන් රත්තරන් පවතින්නේ කොටස් බිලියනයකට කොටස් 4 වශයෙන්. නමුත් සේරුවෙල නිධියෙන් ලබාගත් ඇතැම් සාම්පල්වල කොටස් බිලියනයකට රත්තරන් 1000 ඉක්මව ඇති බව දැනට තහවුරු වී තිබෙනවා. එසේ මෙම සාම්පල යන්නේ පැලේඩියම්, ප්ලැටිනම් ආදී ඉහළ අගයක් සහිත මූලද්‍රව්‍යයන්ද අඩංගු වන බව සනාථ වෙනවා. මෙම නිධිය වර්ග කිලෝමීටර් 100ක පමණ භූමියක උපපෘෂ්ඨයේ සිරස් අතට කිලෝමීටර් 5ක් පමණ දුරකට විහිදී පැතිරී ඇති බවට දැනට අනාවරණය වී තිබෙන බවද කාර්යාංශය පෙන්වා දෙන අතර, නමුත් ඒවා භූමියේ කඩින් කඩට පිහිටා ඇති අතර සමස්ත භූමි ප්‍රදේශයෙන් මේ වන විට වර්ග කිලෝමීටර් 18ක භූමි ප්‍රමාණයක් සංරක්ෂිත කලාපයක් බවට රජයේ ගැසට් නිවේදනයක් මගින් නම් කර තිබෙනවා. ඉතින් ඔබට වැටහෙනව නේද මේ කොතරම් වටිනා නිධියක්ද කියන එක? මෙම නිධිය සම්බන්ධයෙන් දේශීය විදේශීය ආයෝජකයන්ට විවෘත කරන බවද අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිරිවර්ධන මහතා පවසනවා. එහෙත් මේදී විදේශීය සමාගම් වලට රටේ දේශීය සම්පත් විවෘත කිරීමේදී ඇති වූ ගැටලු ගණනාවක අතීත පාඩම්ද අප සතුව ඇති බැවින් සහ පරිේශන වලට තොරතුරු පිටරට සමාගම් වලට යාමේදී තොරතුරු පිට යාමක් සිදු වෙන බැවින් ඒ කිසියම් අවධානමක් පවතින්නේ ද යන්න පිළිබඳ කළ විමසීමකදී ඔහු කියා සිටියේ එය වගකීම් සහගතව සිදු කරන හේන් එවැනි ගැටලුවක් මතුවීමට ඉඩ නොමැති බවයි. විදේශීය ආයෝජකයන් දේශීය ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඒ කටයුතු කරන්නේ අනිවාර්යයෙන්ම හොඳ සොයා බැලීමක් කරනවා. අපි කියන්නේ මේකට කවුරු හෝ ශක්තිමත් අය දේශීය විදේශීය අය සිටිනවා නම් හොඳයි. එහෙම එකතු වෙලා එන දෙයින් මේ වගේ දෙයක් ආයෝජනය කරන්න පුළුවන් නම් හොඳයි. කොහොම වුණත් විද්‍යාත්මක පරිශන කරලා ප්‍රසිද්ධ කරලා ඒ වාර්තා කරන්න ඕනේ. අපි මේදී පරීක්ෂා කරනවා. මේ පරිශන වලට විදේශීය සමාගම් සමග දේශීය අයත් සම්බන්ධ විය යුතුයි. නොයෙකුත් ගවේෂණය කරන තුන්වෙනි ලෝකයේ වෙනත් රටවලත් අපේ රටේ අනිකුත් ආයතන වගේම විශ්වවිද්‍යාල ඒ ශාස්ත්‍රවල ප්‍රවීණයින් විද්‍යාඥයින් මේට සම්බන්ධ කරගත යුතුයි. කෙසේ වුවත් මේ සියල්ල සිදුවන්නේ අමාත්‍යාංශය හරහානේ. ඒ වගේම අපිට මේ කරද්දි තවත් ආයතන වලින් උදව් ගන්න සිදු වෙනවා. සමහරක් ඒවා වනජීවි කලාපවල තියෙනවා. සමහර ඒවා වන සංරක්ෂණ කලාපවල තියෙනවා. අනිකුත් ආයතන වලින් ඒකට අදාළ අනුමැතිය ගන්නත් ඕනේ. සමහර වෙලාවට අපි දන්නේ නැහැ මේවට අනුමැතිය දේවිද කියලා. එම ආයතන වලින් අනුමැතිය ගන්න අමාරුයිනේ. ඒ ප්‍රශ්නේ තියෙනවා. ලෝකේ වෙනත් යකඩ නිධි එක්ක බැලුවම මේක බොහොම පුංචි නිධියක්. අරිප්පුවල ටොන් මිලියන 3යි. තවදුරටත් ගැඹුරේ තියෙන්නත් පුළුවන්. ගැඹුර වැඩි වෙලා කැණීම් කරද්දී වියදම වැඩිනේ. මේ තරම් ගැඹුරට හාරලා ගන්න එක ආර්ථික වශයෙන් වාසිද නැද්ද? ඒ තීරණය කළ යුත්තේ තවත් ගවේෂණය කරලා ඒ ගවේෂණයේ දත්ත අනුවයි. ආර්ථික වශයෙන් ප්‍රධාන යකඩ හෝ තඹ හෝ ඒවා විස්තරණය කරන ගමන් අපි රත්තරන් අතුරුඵලයක් විදියට ගන්නේ නම් ඒ අතුරුඵලය වටිනවා. ඊට අමතරව ප්ලැටිනම් වැනි මූලද්‍රව්‍ය බොහොම සුළු වශයෙන් තිබුණත් ඒ ඉතාම වටිනවා. ලෝකයේ හුඟාක්ම අඩුයි. ඒක නිසා මට මේ වෙලාවේ කියන්න බෑ මේක ආර්ථික වශයෙන් වටිනවද නැද්ද කියලා. ඒවා සියල්ල කියන්න වෙන්නේ තවදුරටත් ගවේෂණය කිරීමෙන් පස්සේ. එක එක මූලද්‍රව්‍යවල එක එක වටිනාකම් තියෙනවා. ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේදී එහෙම නැත්නම් වෙනත් විද්‍යාත්මක කර්මාන්තවලදී ප්ලැටිනම් කියන ලෝහය ගොඩාක් භාවිතා කරනවා. දුලබ ලෝහයක්. ඒවට වැඩි ඉල්ලුමක් තියෙනවා. කොහොමවත් අපේ රටේ භූමිය ඉවක් බවක් නොමැතුව බරපතල හානි විනාශයන් සිදු කරමින් රටේ සම්පත් කොල්ල කන දේශීය කොල්ලකරුවන් පිළිබඳවද අපි දන්නවා. එෙහිදී විශේෂයෙන්ම මැණික් කර්මාන්තයේ දෙන ඇතැම් පිරිස් මෙසේ ඉවක් බවක් නැතුව පොළව හැරීම මත සිදු කරන ඇති පරිසර හානියද සුළුකොට තකන්න බෑ. එසේම බලපත්‍ර ඇතිව කිසියම් කාර්යයක් කිරීමට ඉඩ දුන්නද එෙහිදීද දේශපාලන හිතවතුන්ට දේශපාලන බලාධිකාරීන්ට එම බලය ගලා යන නරක පූර්වාදර්ශයන් අප ඕනෑවටත් වඩා අත්විඳ ඇති හේයින් මේ පිළිබඳව ඇත්තේ කුකුසක්.
එහෙත් එහි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පවසන අන්දමට ඒ සියල්ල වගකීම් සහගතව කිරීමට සැලසුම් ඇතියෙන් ගැටලුවක් මතුවන්නේ නැහැ. බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. එම ක්‍රමවේදය අනුව තමයි කරන්න ඕනේ. දේශීය විදේශීය ආයෝජකයෙකු සම්බන්ධ වෙනවා නම් ඒකට දැන් වර්ග කිලෝමීටර 54ක පමණ භූමියක් වෙන් කරලා තියෙනවා. එහි ගවේෂණයක් කරන්න දෙන්නේ නැහැ. අපි කවුරු හෝ එහෙම තෝරා ගැනීමක් කළොත් එයාට විතරයි ඒක කරන්න වෙන්නේ. එහෙම ප්‍රධානය කරනවා නම් රාජ්‍ය මට්ටමින් කරන්න වෙයි. මේ කුඩා නිධියක් නෙමෙයිනේ. මේක ඇත්තටම කැබිනට් මණ්ඩලය වැනි ඉහළම මට්ටමින් අනුමත වෙන්න ඕනේ. කාටෝ ප්‍රධානයක් කරනවා නම්. මේ වගේ ප්‍රදේශ ජනාවාසකරණය වුණොත් නිධියක් එෙහිදී නිධිය සංවර්ධනය කිරීමේදී ගැටලු මතුවෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී කල්පනා කරන්න ඕනේ. මේ නිධිය උඩ ජනතාව පදිංචිව සිටින තවදුරටත් පදිංචි වීමට ඉන්න අය නිසා නිධිය ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි. මේ ඔහු පෙන්වා දෙන සෙසු කාරණා. කෙසේ වුවත් මෙවැනි කරුණකදී දේශපාලන අතපෙවීම වැනි අක්‍රමිකතා රටේ සම්පත් අයතලෙස හානියට පත්වීම් දේශීය විදේශීය අයත අතපෙවීමෙන් මෙන්ම මෙවැනි කටයුත්තකදී සිදුවන බරපතල පරිසර හානි ගැනද සුළුකොට තැකිය නොහැකි. විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය MMTGA පිටවල මහතා පැවසුවේ මෙහෙමයි. සේරුවල ප්‍රදේශයෙන් රත්තරන් හමුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවිය යුතු බවයි මගේ අදහස. මේ රත්තරන් හැරුණු විට තඹ සහ තවත් මූලද්‍රව්‍ය ගණනාවක් හමුවී ඇති බව වාර්තා වෙනවා. රත්තරන් එහි තිබීමට හැකියාව පැහැදිලිවම තිබෙනවා. රත්තරන් නිදි බිහිවීම බොහෝ විට සිදුවන්නේ ඔය ආකාරයේ ප්‍රදේශවලයි. ආර්ථික වශයෙන් ඵලදායිතාවයක් තිබෙනවද නැද්ද යන්න දැනගැනීමට නම් තවත් පරීක්ෂණ කළ යුතු වෙනවා. පොදුවේ ගත්තාම කුමන කැණීමක් කළත් පාරිසරික ගැටලු මතුවීමට ඉඩකඩ තිබෙන බව අපි පිළිගන්න ඕනේ. නමුත් මෙම ප්‍රදේශයේ පාරිසරික ගැටලු ඒතරම් මතුවීමට ඉඩක් නැහැ. විශාල කැලෑවක් වැනි දෙයක් එහි නැහැ. කුඩා පඳුරු වැනි දෑ පමණයි එම ප්‍රදේශයේ තිබෙන්නේ. ඒත් කැණීම් කරන විට වලවල් හැරීම වැනි දෑ සිදු කරන බැවින් අනිවාර්යයෙන්ම පාරිසරික හානියක් සිදු වෙනවාමයි. එතකොට අපි කියන්නේ නිවැරදිව සොයා බලා විධිමත්ව කරනවා නම් කමක් නැහැ. එසේ නැතුව රත්තරන් තියෙනවා නම් ඒ රත්තරන් ගොඩක් උඩ ඉඳගෙන ඉඳලා වැඩක් නැහැනේ. කැණීම් කරද්දී පොදුවේ මතුවෙන ගැටලු තමයි විශේෂයෙන්ම කැණීම් කරද්දී මූලික වශයෙන් පස නිසරු වීම සිදු වෙනවා. ඊළඟට සත්වයන්ගේ පැලෑටිවල ජෛව විවිධත්වය වෙනස් වෙනවා. භූගත ජලයේ වෙනස් වීමට ඉඩ තිබෙනවා. ජලයේ අඩුවීම සිදුවිය හැකි. ජලයේ බොහෝ තැන්හි එක් රැස් වීම නිසා මදුරුවන් බෝ වීම වැනි දෑ සිදුවීමට ඉඩ තිබෙනවා. නමුත් මේ සියල්ල විසඳාගත හැකි ප්‍රශ්නයි. දැන් ලෝකයේ දියුණු වී තිබෙන නිසා සියල්ල ඵලදායි ලෙස තමයි කරන්නේ. සේරුවල ප්‍රදේශයේ රත්තරන් හමුවීමත් සමග ඔබ නගන ප්‍රශ්න අනුව එම ප්‍රදේශයේ ජලයටත් කිසියම් හානියක් සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. ආම්ලික ජලයක් එකතු වීමට ඉඩ තිබෙනවා. පාරිසරික හානි අවම කර ගැනීමට සඳහා පාරිසරික ක්‍රමවේදයන් අනුගමනය කර ඒ සිදු කර ගැනීමට හැකියාව තිබෙනවා. උදාහරණයක් ගත්තට මිනිරන් සම්බන්ධ කැණීම් කරන විටදී හානි සිදු වෙනවා. ඒත් ඒවා අවම කර ගැනීමට හැකියාව තිබෙනවා. මේ ආර්ථික වශයෙන් ගත්තට ඉතාම වැදගත් කරුණක් බව කිය යුතුමයි. ලංකාවේ රත්තරන් යම් ප්‍රමාණයකින් හෝ තිබීම ලංකාවේ ආර්ථිකයට ලොකු වැදගත් කාරණයක් බව කිව යුතුයි. ලෝකයේ රටවල් ගත් විට සමහර වෙලාවට ටොන් ගණනකින් මිලිග්‍රෑම් ගාණක් තිබුණත් වාසි. ඒ ප්‍රදේශය අනුව පාරිසරික හානියක් නැතිනම් කුඩා බිම් ප්‍රමාණයක තිබුණත් ඊතරම් විශාල හානියක් නැහැ. සේරුවිල හැරුණ විට බලංගොඩ ප්‍රදේශයේ විශේෂයෙන්ම රත්තරන් තියෙන බව වාර්තා වී තිබෙනවා. සේරුවිල රත්තරන් තියෙනවායයි කියන ප්‍රදේශය ගත් විට මට 100%ක්ම විශ්වාස නැහැ. ඒ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් තාම ඍජු මැදිහත් වීමක් සොයා බැලීමක් මම කරලා නැහැ. සාමාන්‍යයෙන් ගත් විට ගල්වල ඊටාම කුඩා කුඩා ප්‍රමාණයෙන් රත්තරන් තියෙනවා. සමහර වෙලාවට රත්තරන් දිය වෙලා ගිහිල්ලා අන්තිමට තැන්පත් වෙනවා. ඇලවල්වල මිනිස්සු ගරන්නේ අන්න ඒ විදිහට තියන්න පුළුවන්. ඇත්තරම ගත්තොත් බලංගොඩ ප්‍රදේශයේ තියෙන රත්තරන් නිදියද කෙලින්ම විස්තරය සොයා ගන්න බෑ. වැලි නිදිවල ගංගාවල තැන්පත් වීමෙන් පසු තමයි ඒවා එකතු වෙන්නේ. කවුරු කොහොම කීවත් රන්නාකරය මෙන්ම දියමන්ති තිබෙන අප්‍රිකාවේ කොංගෝ වැනි රටවල එම ධනය රටේ ජනතාව අතරපත් නොවි ධනපතීන් සහ ප්‍රාග්ධන හිමියන් අතරපත් වී ජනතාව දරිද්‍රතාවයේ පතුලේ තවම සිටින බැවින් මේ සියල්ලද අප කල්පනාවට ගන්නට ඕනේ. ඔහු අවසානයේ පැවසුවා. කොහොම වුණත් ලංකාවේ ආර්ථිකය ගොඩගන්න ඉතාමත් විශාල කාර්යභාරයක් කිරීමට මෙම නිධියට හැකි බවයි විශේෂඥයන් පවසන්නේ. නමුත් ඔවුන් පවසන අන්දමටම තවත් පරිේශන කටයුතු රාශියක් මෙහි සිදු කර එය ඉතාමත් පරිසර හිතකාමී ලෙස සහ රටට වැඩක් ගත හැකි ආකාරයට යොදා ගැනීමයි සුදුසු වන්නේ. එහෙනම් ඔන්න ලංකා දීපයේ ඇති තවත් ඉතා වටිනා ස්ථානයක් ගැන තම අද අමුතු වීඩියෝ අපි ගෙනාවේ. එහෙමනම් නැවතත් මේ වගේම වීඩියෝකින් හමුවෙමු. ගිහින් එන්න. ආට සුබ දවසක්. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. bell icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.